මේ දවස්වල වැඩිය සද්දයක් නැහනේ මන්තිතුමා. ඇයි? සද්දේ ඌමනා වෙලාවට දානවා. මාළුව නැහින්නෙත් කටහින්දලු නේද මන්ත්‍රීතුමා? මාළුව විතරන්නේ මිනිස්සු නැහින්නෙත් කට නිසා. ලේකකයාට පෑන අවියක් වගේ දේශපාලඥයාට කට කියන එක ඒකත් අවියක්. දැන් මේ විජිත් විජේමුණිසෝයස මන්ත්‍රීතුමාටත් මේ මාළුවට උන දෙයද වෙලා තින්නේ මේ වෙලාවේ? නෑ මං හැම කාලේ නෑනේ. මම හැම කෑවේ නෑ. මම මගේ මට වැටහෙන දේ, මට හැඟින දේ මගේ කටින් ප්‍රකාශ කරනවා. ඇත්තටම ඔබතුමා දැන් ඉන්නේ කොයි පැත්තේද? කොයි පැත්තේ වගේද පේන්නේ? නෑ ඔබතුමා දෙපැත්තෙම ඉන්නවා වගේ මේ දවස්වල අපිට පේන්නේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මගේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මම රජයට සහාය දෙන්න එකතු වෙලා තියෙනවා. කුට්ටම අනලා කොළ තියන්නත් කලින් අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළ ඉවරයි පොදු ජන පෙරමුණ. ඔබතුමාලා කොළ හතර බෙදුවට පස්සේද මේ තුරුම්පු කියන්නේ? කලබලයක් නැහැ. මොකද ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් එක්සත් ජාතික පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මමත් සහාය දෙනවා ඒකට. ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් වෙච්ච එක්සත් ජාතික පෙරමුණ ඒකට පුළුවන්කම තියෙනවා අපේක්ෂකයෝ කීප දෙනා අතුරෙන් හොඳම අපේක්ෂකයා තෝරගන්න. විශේෂයෙන් පොහොට්ටුවට ලබානු දුන්න 62 ලක්ෂය සහ අලුතින් එකතු වුණු ඡන්ද ටික ගොනු කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි. ඔබතුමා පෞද්ගලික විශ්වාස කරනවද 51%ක් ගන්න පුළුවන් අපේක්ෂකෙක් මෙසරේ කියලා? අනිවාර්යෙන්. කොයි පැත්තෙන්ද? එක්සත් ජාතික පෙරමුණේ. විජිත් විජේමුණිසෝස මන්ත්‍රීතුමා මොනරාගලත් පරාදයි. මේ මැතිවරණ ක්‍රමයේ පරාජය කියන එකට ලඝු කරන්න බෑ අපේ දේශපාලන ව්‍යාපාරය. කුජීතු වෙලා පෙරදිලා ආසන පෙරදිලා එහෙම වීසි වෙච්ච මිනිස්සු නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනා අගමැති කරන්න ඕනි කියන මතය තුළ ජනතාව වල්මත් වෙලා අන්ධ කයිප්පු කෑව වගේ කරපු දෙයක්. දැන් ඔබතුමා ඔය පෞල්වාදේ කිව්වට දැන් ඔබතුමාගේ පුතත් ඇවිල්ලා තියෙනවා දේශපාලනේ. ගහේකට උල් කරන්න ඕනේ නැන්නේ. මගේ පුතා රස්තියාදු ගහලා එහෙම නැත්තම් වෙන බිස්නස් කරලා ජාවාරම් කරලා එම අපු ළමයි නේ ගොළු හොඳට ඉගෙනගෙන තියෙගොල්ලන්ට නිදහස තියෙන ගොළු උගත් අය ගොඩ දේශපාලනය කරන්නත් නිදහස තියෙනවා වෘත්තිය කරන්නත් නිදහස තියෙනවා. මෙදාසරේ විජිත් විජේමුණිසෝවිස මන්ත්‍රීතුමාට පොදු අපේක්ෂකත්වය එහෙම බාරගන්න කිව්වොත් සුදුසු නැද්ද? ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ පුතා. ඔබතුමාට ඇයි ඇමති ධූරයක් හම්බ වුණේ නැත්තේ මේ පැත්තෙන්? හැබැයි ධූරයකට යෝජනා කරලා හැරියා. ඉතින් ජනාධිපතිතුමාගේ සම්බන්ධයෙන් තීරණයක් අරන් තියෙනවා. ඒ තීරණයට හිසනම ආචාර්ය අපි අවුරුදු 20ක් ඇමතිකම් කරා. ටිකක් නිදාසෙ ඉන්න එපා. රිලැක්ස් එකේ. ලබන ඇමතිවරණෙන් පස්සේ ඇමතිකමක් ලැබෙයි. ඔව් විරාමයක් අවශ්‍යයි හැම දෙයකදීම. ඒ ආයතනවල අපි හිටපු හැම අමාත්‍යංශ මම දිනු කරා. ඒ අමාත්‍යංශවල අපට ප්‍රසාදය හිමි වුණා.